මතක තබා ගන්න මේ ආණ්ඩුව වැටෙනවා නම් වැටෙන්නේ දුර්වල වෙනවා නම් දුර්වල වෙන්නේ කඩා වැටෙන්නේ එක ප්‍රධාන ශීෂ්ත්‍රයක් නිසා ඒ තමයි කෘෂිකර්ම නිෂ්පාදන සහ ආහාර එකිනෙකට ගැටි ගැහිච්ච ශේෂ දෙකක් නෙවෙයි ඇත්තටම ගත්තොත් එකක් ප්‍රධාන වශයෙන්ම සහල් සහල් සහ පිටිමය නිෂ්පාදන සාමාන්‍ය තිරිඟු පිටි ප්‍රීමය කරහෙන් තිරිඟු පිටි සහ හාල් තමයි අපි මිනිස්සු අති බහුතරයක් කන්නේ අපි දන්නවා තව අතිරේක තියෙනවා ඉතින් මුං ඇට වගේ වැහදෙනවා තිරිඟු හැදෙනවා නොයෙකුත් දේවල් තියෙනවා නමුත් අපි දන්නවා හාල් සහ පිටි පාම් පිටි ඉතින් ඔය දෙකට අදාළව අපි ගත්තොත් මේ ආණ්ඩුව ආපු ගමන් සහතික මිල කියලා එකක් තියෙනවා හාල් වලට මේ සහතික මිලට හාල් දෙනවා කියලා ලොකු කතාවක් කිව්වා හාල් මේ මේ අරලිය සහල් එකේ අධිපති අපි දන්නවා හාල් මාෆියාවේ අංක එකේ චරිත අපි දන්න චරිත තුනක් විතර ඉන්නවා නමුත් ප්‍රධාන චරිතයක් අපි දන්න ප්‍රධාන චරිත තුනක් විතර ඉන්නවා ඒ අතරින් එක ප්‍රධාන චරිතයක් ඩඩ්ලි සිරිසේන ඒ කතා කරලා මේ දක්වා සහතික මිලට හාල් දෙන කතාව කියලා මේ දක්වා නාඩු හාල් යන්නේ 218 20 අතර සහතික මිල 220ක් නාඩු තොග මිල තොග ඔවුන්ස් ඔවුන් කඩේට එවන්නේ 218 20 අතර ඇතරම පහුගිය දවස්වල මර්ධහ ගමුල්ල විතරක් 222 වගේ මිලකට හාල් නාඩු සහල් තොග එවලා තිබුණා අත්තිම දවසේ ඔක්තෝබර් 15 වෙනිදා මහ බැංකුවේ දත්ත අනුව 222 එතකොට දැන් අරගොල්ල දිගින් දිගටම 218 20 එවන්නේ එතකොට කඩේ නාඩු හාල් යන 230 හෝ ඊට වැඩි 225ට යනවා සමහරවිට මර්ධහ ගමුල්ල නමුත් 230 නමුත් 220 කියන සහතික මිලට වැඩිපුර තමයි දිගින් දිගටම යන අපිට 220ක් තරන්න බැරි මිලක් සම්බා 230යි සහතික මිල කඩේට එවන්නෙම 230 228 වගේ ඔවුන් දැන් ඇත්තටම අර ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී ඩඩ්ලි සිරිසේන කියන කතාවේ දුෂ්ටකම කපටිකම සහ ඉතාම බිහිසුණු කම තුළ තියෙන්නේ ඇත්තටම ඔහු කියනවා වෙළඳ මිතුරන්ට වෙළඳ මිතුරෝ කියලා කියන්නේ වෙළෙන්දන්ට ඔහු කියනවා හාල් පාඩුවක් දරාගෙන හරි ලබන මාසෙ මුල වෙනකන් දෙන්න මේ ලබන අවුරුද්ද වෙනකන් දෙන්න මේ ආණ්ඩුවට සහයෝගයක් විදියට ඩඩ්ලි සිරිසේන පාඩුවක් දරාගෙන කඩේ වෙළෙන්දට පොඩි කඩේ හාල් වෙළෙන්දට ලාභයක් තියන්න පුළුවන් විදිහේ මිලකට එවන්නේ ඔහු කඩේ වෙළෙන්දට කියනවා පාඩු විදගෙන ගෙවන්න විකුණන්න කියලා මේ විදිහට ආණ්ඩුව ආපු ගමන් එළියට ඇවිල්ලා බොරුවට හාල් මිල අඩු කරන වගේ පෙන්නලා හාල් ආණ්ඩුවට සහයෝගය දෙනවා වගේ පෙන්නලා ඩඩ්ලිත් ආණ්ඩුවට වගේ පෙන්නලා ලොකු නාට්‍යයක් දාලා තමයි හාල් කතාවේ මේ ආණ්ඩුවට අදාළ කොටස ආරම්භ වෙන්නේ. හැබැයි මේ ආණ්ඩුවට හාල් වල සහ ආහාර නිෂ්පාදනයේ හොඳම කොටස් වලට මුහුණ දෙන්න වෙන්නේ ලබන අවුරුද්දේ මුල මහකන්නේ අස්වනු සහ ගොවිතැන් කටයුතු සහ අස්වනු කටයුතු වෙද්දී මේ ආණ්ඩුවට ගොවිතැන පැත්තේ බලපාන පළවෙනි කාරණේ තමයි ඊළඟ කන්නයට පොහොර නිකුත් කිරීමට පොහොර සහනාධාරය දුන්න වෙලා. හැබැයි ඒක මැතිවරණ ඔෆිසෙන් නවත්තලා නැවත දෙන්න හැකියාව ලැබුණ මොකද එක පාරක් වෙලා වැඩක් නැහැ. ඊළඟට එනවා මේ වී නිෂ්පාදනයේ මිලදී ගන්න මොහොත ආණ්ඩුව ඒකට මැදිහත් වෙනවද නැද්ද? ආණ්ඩුව ඒකෙදි කරන භූමිකාව මොකක්ද? නැවත වතාවක් ඩඩ්ලි සිරිසේනලාගේ ඒගොල්ලොන්ගේ මාෆියාවට මේක අහු වෙනවද? ඉතින් මේ හාල් කතාව හරියට නිසිද්ධ නොවුණු ගොවියාගේ පීඩනය මොකද ගොවියා දෙලි සහයෝගයක් මේ ආණ්ඩුවට දැක්කෝ විශේෂයෙන් අනුරාධපුර පොළොන්නරුව හිඟුරක්ගොඩ මේ ප්‍රදේශවල ගොවියෝ මේ ආණ්ඩුව බලයට පත් කරගෙන විශාල උනන්දුවක් දැක්කෝ මොකද අනුර කුමාර දිසානායක කියන්නේ ගොවි ප්‍රදේශවලින් අපමිනිය කොල්ලෙක් ඉතින් ආණ්ඩුව කොයිතරම් අවංකව උත්සාහ කළා ආණ්ඩුවට උවමනාවක් තිබුණාද වැඩේ හරියට සිද්ධ නොවෙන්න ඉඩ තිබෙනවා විශේෂයෙන් ආණ්ඩුවට බලපෑම් කරන්න ඉඩ තිබෙනවා මේ ව්‍යාපාරිකයෝ ඩඩ්ලි සිරිසේන අන්දන්න සහ බලපෑම් කරන්න ඉඩ තිබෙනවා ඒ නිසා ආණ්ඩුව ඇන්දේ කියලා නෙමෙයි කියන නමුත් මේක ලේසි පහසු වැඩක් නෙවෙයි ඉතින් ඒ පිළිබඳ අපි කාරණා කිහිපයක් මතු කරන්න බලාපොරොත්තු වෙනවා අපි සමහරට මේ කාරණා ආණ්ඩුව සැලකිල්ලට ගන්නවා ඇති ආහාර පිළිබඳ ඔබ දන්න සමහරට නොදන්න කතා 40 ගණන් වලින් ඉඳන් ආහාර කොමසාරි ඉස්සරහගේ භූමිකාව ලංකාව සතු කොච්චර ගබඩා තියෙනවද ආහාර නිෂ්පාදන සංචිතය පවත්ව ගන්න පුළුවන්ද හාල් සංචිතය පවත්ව ගන්න පුළුවන්ද මෝල් තියෙනවද ඒවට මොකද වුනේ මොනවද වෙලා තියෙන්නේ ඒවට ඉතිහාසයේ පිළිබඳ කාරණා කීපයක් වගේම මේ ඩඩ්ලි සිරිසේනලාගේ කෙරුවාව සහ ඔය හාල් මේ මිලට දෙන්න වෙන්නේ දැන් මේ කතා කරන මොහොතේ නාඩු හාල් දෙන්න වෙන්නේ මේ මිලටද දැන් මේ කතා කරන මොහොතේ සම්භාල් දෙන්න වෙන්නේ මේ මිලටද දැන් මේ කතා කරන මොහොතේ ආහාර නිෂ්පාදනය සිද්ධ වෙන්නේ විය යුතු ආකාරයෙන්ද ඒ කාරණා සියල්ල අපි කතා කරමු ඩඩ්ලි සිරිසේන මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච ගමන් සැප්තැම්බර් 28 වෙනිදා තමයි මාධ්‍ය හමුවක් පවත්වලා මේ අවස්ථාවේ හැමෝම කැප කරන්න ඕනේ අරෝමියෝ කියලා
පාලන මිලට හාදෙනවා කියලා කිව්වේ. අපි කිව්වා ගේ නාඩු කිලෝ 220 තියෙද්දි පාලන මිල. පාලන මිල 220 තියෙද්දි සම්බ කිලෝක පාලන මිල 230 තියෙද්දි සුදු කකුළු මිලක පාලන මිල 210 තියෙද්දි කීරි සම්බ කිලෝක පාලන මිල රුපියල් 260 තියෙද්දි. හැබැයි 1977 1977 කියන අංකයට පාරිභෝගික අධිකාරියට කෝල් කරලා හා පාලන මිලට වඩා හාල් තියෙනවා නම් දෙනුම් දෙන්න පුළුවන්. හැබැයි පාරිභෝගික අධිකාරිය කෝල් එකක් එනකම් බලන් ඉන්නද මහා බැංකුවේ දත්තවලට ගියත් එන පාරිභෝග කටයුතු අධිකාරිය කියන රජයේ එක ආයතනය. මහා බැංකුව කියන රජෙත් එක්ක තියෙන තව ආයතනය. මහා බැංකුවේ ඩේලි ෆුඩ් ප්‍රයිස් එක දානකොට පහළ නිමිලට වඩා වහල් තියෙනවා කියන එක තමයි රජයම කියන්නේ. ඉතින් කෝල් කරලා කියන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම ඩේලි ෆුඩ් ප්‍රයිස් එක අනුව ඡන්දට කලිනු ඡන්දට පස්සෙත් පාලන මිලට වැඩියෙන් තමයි හාල් විකිණෙන නිසා සිල්ලර මිල බොහෝ අවස්ථාවල පාලන මිලට වැඩියෙන් තමයි තොග වෙලෙන් දයවන්නේ. කඩේ ලාභේ පැත්තකදී තොග වෙලෙන් දයවන්නේ පාලමිලට හෝ ඊට වැඩියෙන් දිගින් දිගටම. ඉතින් ඒ නිසා එතකොට මේ හාල් නිෂ්පාදනය කරන්න එහෙම නැත්නම් වී විකුණලා වී මිලටදී අරගෙන හාල් නිෂ්පාදනය කරන්න යන වියදම එක ගත්තොත් එහෙම මේ පාර පහුගිය වතාවේ 2024 යලකන්නේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 1.8 බිඳුවක්. මහකන්‍යත් එක්ක එකතුව මෙට්‍රික් ටොන් මිලියන 4.4ක විනිෂ්පාදනය කරලා තියෙනවා. මේක අපිට පරිභෝජනයට ප්‍රමාණවත් සහල් ප්‍රමාණය. ඊළඟට සහල් මිල ගත්තොත් එහෙම ලංකාවේ දත් මහ බැංකුවේ දත්ත අනුව සැප්තැම්බර් 27 වෙනිදා ඩාඩ්ලි සිරිසේන ප්‍රෙස් එකක් තියන කලින් දවසේ පිටකොටුවේ සම්භාල් කිලෝවක් 233යි තොග වෙලෙන් තමයි සිල්ලර මිල කඩේට විකුණන්නේ කමිනිස්තු ගන්න 245ට මහ බැංකුවේ දත්ත අනුව. පාලන මිල හැබැයි 230 තිබ්බේ. ඊට පස්සේ අපි මේ කතා කරන දවස දක්වාත් ඒ තත්ත්වය එහෙමම තමයි. කතා කරන දවසේ පාලන මිලට වඩා එහෙම නැත්නම් 245ට තමයි සම්බ විකුණන්නේ. ඩඩ්ලි සිරිසේන කිව්වේ බොරු. ඉතින් කාවද මේ අන්දන්නේ? කඩේකට ගිහිල්ලා පාලන මිලට හාල් ඉල්ලුවම කඩේ මිනිස්සු කියනවා ඒකට දෙන්න කොහොමද? අපිට හාල් දෙන්නේ රුපියලයි. පාලන මිලට රුපියලක් අඩුයි. අපි රුපියලක් තියාගෙන හාල් විකුණන්නේ. රුපියල් දෙකට අඩු වෙන්නේ නැත්තම් රුපියල් දෙකක් තියලා හාල් විකුණන්නේ. ඒතකොට කොහොමද මේ කබෙල දාමක් කරගන්නේ? දෙකෙන්ද? එහෙම කියලා මිනිස්සු අහනවා. ඊළඟට අපි වී මිලදී ගැනීමේදී බලන්න ඕනේ. ඇත්තටම මොකද කියන්නේ වී මිලදී ගත්ත මිලත් එක්ක මේ පාලන මිලට එවා ගන්න බෑ කියලා. හැබැයි 2024 මහ බැංකුවේ දත්ත අනුව ජූලි සහ අගෝස්තු මාසවල ඒ මාසවල තමයි යලකන්නේ ඇත්තටම වී මිලදී ගන්න. දැන් අද තියෙන වී මිලයි අද තියෙන හාල් මිලයි සංසන්දනය කරන්න බෑ. මොකද ලොකු වෙලෙන්දු කලින් වී අරගෙන ගබඩා කරගන්නවා. ඒත් මේවා ඩේටාත් එක්ක අපි බලන්න ඕනේ. ඩේටාත් එක්ක තමයි කතා කරන්න ඕනේ. දෙවර්ගයේම අපි කියමු නාඩු සහ සම්බ කියන ප්‍රධාන දෙවර්ගයේම රුපියල් 110 120 මිලට ගත්තේ මේ පාර. එතකොට රුපියල් 20 හෝ ඊට වැඩි මිල කරන්නේ නෙවෙයි ඔය සමහර වෙලෙන්දු කියනවා වගේ. සමහර තැන්වල ඇත්තටම 110ටත් අඩු මිලට බොහෝ අය කියද්දි 110ට ගත්තා කියලා කොහෙද වික්ක කියලා අහන ගොවියෝ ඉන්නවා. අපි මේ ගැන හොයලා බලද්දී අපි ගොවි සංවිධාන නායකයෝ ගණනාවක් එක්ක කතා කරා. ප්‍රායෝගිකව ඕක සිද්ධ වුණාද කියලා අහන්න. මොකද දිවයින පුවත්පතට අපි ලිපියක් ලිව්වා. ඒ ලිපිය වෙනුවෙන් කතා කරමු. මොන් කියනවා සමහර තැන්වල නම් ওই ගානටවත් ගත්තේ නැහැ. කොහොම හරි ඉතාම අඩු මිලකට සමහර ආල් වර්ග 95ට මිලට අරන් තිබුණා. එතකොට සාමාන්‍ය තාක්ෂණය අනුව වී කිලෝ එකහමාරකින් හාල් කිලෝ එකක් නිෂ්පාදනය කළ හැකි. නමුත් ඇත්තටම ඊටත් වඩා කාර්යක්ෂම මෝල් ඔය ලොකු මෝල් හිමියෝ ළඟ තියෙන බව තමයි මේ පිළිබඳ අධ්‍යයනය කරපු අය කියන්නේ. අපි එහෙම හිතුවත් සාමාන්‍යයෙන් වී කිලෝක මිල හාල් එකහමාරක් නම් එකතු වෙන්න ඕනේ 150ක්. ඒ කියන්නේ නාඩු කිලෝ 110ට ගත්තොත් එහෙම හාල් කිලෝ වෙනුවෙන් වී මිලදී ගණිතයේ පිරිවැය 165. ඒකට තව එකතු වෙන්න ඕනේ තව පොඩි පොඩි කාරණා. නිෂ්පාදන වියදම, ප්‍රවාහන වියදම, ඇසුරුම් කරන්න යන වියදම, සේවක පඩිනදි මේ අයගේ වෙන කාරණා මේවා ඇතුළත් වෙන්න ඕනේ. එහෙම වුණත් එක හාල් කිලෝ එකට මේක ඇතුළත් වෙන්නේ ඉතාම පොඩි මුදලක්. රුපියල් 20ක් ඒ සියල්ලට එකතු කරත් රුපියල් 185යි. ඒතර මේ කාරණා ඔක්කොම එකතු වෙද්දී සාමාන්‍යයෙන් රුපියල් 165ක් වෙනව නම් හා මිලදී ගන්න. කියන්නේ වී කිලෝ එකහමාරක් මිලදී ගන්න. එක හාල් කිලෝ එකක් බවට පත් වෙනවා කියලා හිතුවොත් ඒ හාල් කිලෝ එකට 165ට තව 100 රුපියල් 20ක් එකතු වුණත් ප්‍රොෆිට් එක තව රුපියල් 5ක් එකතු වුණත් අපිට 190 රුපියල් 200ට අඩුවෙන් තොග මිල එවන්න පුළුවන්. මේක ඇත්තටම මේ පිළිබඳව දන්නයි දිගින් දිගටම කියලා තියෙන කාරණයක්. ඇත්තටම ඊටත් වඩා අඩුවෙන් තොග මිල කරන්න පුළුවන්. මොකද මේව මහා පරිමාණ සමාගම්. මහා පරිමාණ සමාගම් විදිහට උන්ට නිෂ්පාදන වියදම සෑහෙන අඩුවෙන් තියෙන්නේ. රුපියල් 218ට රුපියල් 220ට නාඩු විකුණන්න හේතුවක් නැහැ. මේ අයුතු ලාභයක් තියාගැනීමක් සිද්ධ වෙන්නේ නැත්නම් ඔවුන් අති දැවැන්ත අයුතු ලාභයක් තියෙනවා. ඊට පස්සේ
ඔවුන් කරන්න මොකක්ද සැරෙන් සැරේ තමන්ට ඕන විදිහට හාල් වෙන පාලනය කරන අපි මේකට දෙන උත්තරේ මොකක්ද මේ ආණ්ඩුව දෙන උත්තරේ මොකක්ද මේ වෙද්දි ආණ්ඩුව නැවතත් ආහාර ප්‍රතිපත්ති කමිටුව ආරම්භ කරලා තියෙනවා ආහාර ප්‍රතිපත්ති කමිටුව තුළ ජනාධිපතිවරයා ඇතුළු ජනාධිපති ලේකම් ඇතුළු ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා මේකට විශේෂයට අදාළ වැදගත් වෙන ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක් ආහාර ප්‍රතිපත්ති කමිටුවේ ඉන්නවා එතන මේක 2022 පටන් ගත්තා එතකොට මේක රැස්වීමින් ඉදිරියේදී ආහාර විශේෂයෙන් අනිකුත් ද්‍රව්‍ය ඇතුළු මූලිකව හාල්වල මිල පාලනය කරන මෙදිහත් වෙන බව කියනවා ඊට අනුවතර ආණ්ඩුවේ අය කිව්වා මොකද මමත් කැබිනට් තීන්දුව දැනුම් දී මේ මාධ්‍ය හමුවකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත්ගෙන් ඇහුවා මේ ආහාර නිෂ්පාදනය මොකද කරන්නේ හාල් ප්‍රශ්නෙට මොකද කරන්නේ ඔවුන් කිව්වා මෝල් හිමියන්ට ඔහු කිව්වේ ඔහුගේ පිළිතුර මෝල් හිමියන්ට අවශ්‍ය විදිහට මේව කරන්න දෙන්නේ නැහැ අපි ඉදිරියේදී පියවර ගන්නවා කියන අදහස ඔහු දැක්වුවා ඔබ දන්නවද මීට පෙර ඉතිහාසයේ ආහාර කොමසාරිස් කියලා කෙනෙක් හිටියා ආහාර කොමසාරිස් ලොකු බලගත තනතුරක් අද ඒ තනතුර තියෙනවා නමුත් ඒ ක්‍රියාකාරී ඒ ඉස්සර ක්‍රියාත්මක වුණු විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ 1942 තමයි ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව ආරම්භ කරන්නේ ඒකන කතාව කියන කලින් අපි ඔබට සිහිපත් කිරීමක් කරනවා අපේ නාලිකාවේ දියුණු වෙනුවෙන් අපි විවිධාකාර කරුණු සෙවීම ඒවා පිළිබඳ සාකච්ඡා කිරීම ඔබ බලන්න පුළුවන් channel 19 එකේ අපි විකාශය කරා පහුගිය දවස්වල ප්‍රධාන පොඩ්කාස්ට් තුනක් එකක් වතු මලයේ දෙමළ ජනතාව පිළිබඳ කවදාවත් මම හිතන්නේ අන්තර්ජාලය තිබිලා නැති මට්ටමක සාකච්ඡාවක් කරගන්න අපිට පුළුවන් වුණා නිතිඥ මිසා ටීගල් වීරසිංහම් සහ ඇන්තනි ජේසුදාසන් කියන ක්‍රියාකාරිකව දැනුවත් තියෙන අය මේ විෂය ගැන ඉතාම හොඳ සාකච්ඡාවක් කරගන්න පුළුවන් වුණා ඒ වගේම දෘෂ්‍යාබාධිත ප්‍රජාවක් දන දෘෂ්ටාබාධිත කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ආණ්ඩුව පක්ෂෙන් ජාතික ජනබලවේගෙන් ඉදිරිපත් වෙනවා ඒත් එක්කම ගොඩක් අය ආබාධිත තත්ත්වය පිළිබඳ කතා කළා දෘෂ්ටාබාධිත වීම පිළිබඳ ඉතාම හොඳ මට්ටමේ සාකච්ඡාවක් කළා මෙවැනි තව සාකච්ඡා ගණනාවක් විවිධ විෂයන් විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන අය නීතිඥවරුන් විද්වතුන් ආර්ථිකය පිළිබඳ විද්වතුන් අපිට විරුද්ධ මත තියෙන අය අපිට පක්ෂ මත තියෙන අය ඔබ දැකලා නැති ආකාරය අන්තර්ජාලයේ සාමාන්‍ය ඉන්ටර්වියුවට කතා නොකරන අය ලේඛකයෝ සාහිත්‍ය දරුවෝ නළු නිළියෝ කලාකරුවෝ විවිධ අයත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වෙනුවෙන් අපි ගොඩනගෙන ස්ටුඩියෝ ස්පේස් එකට ඔබට පුළුවන් ඩොනේට් කරන්න අපි අපේ හැටියට අති දැවැන්ති ඉලක්කයකට ළඟා වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අපි ටාගට් එක දාලා තිනු බයිමී කොෆී කිය ඔබට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔබට ඩොනේට් කරන්න අපිට ලොකු ටාගට් එකක් තියෙනවා අපේ හැටියට නමුත් මේ ස්ටුඩියෝ එකේ හැටියට ගත්තොත් අපි තාම පහසුකම් සහිත පොඩිම මට්ටමේ ස්ටුඩියෝ එකක් හදන්නේ අපිට ලොකු ගොඩනැගිලි හදන්න ඕනේ නැහැ සවුන්ඩ් ප්‍රූෆ් කරන්න ඕනේ නැහැ නමුත් අනුතරමේ අපිට ඉඳගෙන සාකච්ඡා කරන්න පුළුවන් පරිසරයක් හදන්න යොන් ඔබට පුළුවන් channel 19 එකේ තියෙන පොඩ්කාස්ට් බලන්න මේ පොඩ්කාස්ට් එකක්වත් අපිට මේ පහසුකම් තිබිලා නෙමෙයි අපි සමහරවිට රෙන්ට් කරලා හයර් කරලා අපි මේ වැඩේ කරන්න ආසාවට කරපියවා අපිට ඒව දිනපතා කරන්න පුළුවන් වෙන වෙනසටහන් අපිට ඔබ ඩොනේට් කළොත් ඒ නිසා ලොකු ටාගට් එකක් සහ මේ වැඩේ කන්ටිනියු වෙනවා අපේ මාධ්‍යකරණය කන්ටිනියු වෙනවා ඒ වෙනුවෙන් ඔබට පුළුවන් සහයෝගය දෙන්න අපි කරන වැඩේ මොකද්ද කියන එක බයි මී කොෆී එක අපි ගන්න බලාපොරොත්තු වෙනවා අපි ඔබේ ඩොනේෂන් මතය ගන්නකොට අනිවාර්යයෙන්ම මොනවද ගත්තේ කොහොමද දුන්නේ කියලා කියන දැනටමත් කිහිප දෙනෙක් අපිට ඩොනේට් කරලා දෙනවා ඉස්සරහට අපි ෂවුට් අවුට් දෙන්නම් ඒගොල්ලන්ට ඒගොල්ලෝගේ නම් කියලා ස්තුති කරන්නම් කෙසේ නමුත් ඔබට පුළුවන් සහයෝගය දෙන්න ආහාර සුරක්ෂිතභාවය සහතික කිරීමේ අරමුණින් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම ගබඩා කිරීම මිල නියම කිරීම විශේෂයෙන් ධ්‍යාන ධාන්‍ය මේ ආහාර පිටි තිරිඟු පිටි සහ සහල් කියන ආහාර වෙනුවෙන් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ 1942 දී ආරම්භ වෙනවා 1943 ඉඳලා ආහාර හාල් සලාක නිකුත් කරන්න පටන් ගන්නවා 1979 දක්වා වාර්ෂිකව ආහාර සලාක පත්‍ර ජනතාවට දුන්නා ඔවුන්ට තිබුණා වරායේ කුදා ආහාර ආනයනය කරාම ගබඩා කරන්න ඔවුන්ට තිබුණා ඒවා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ බෙදා හරින්න කුදා ඊට අමතරව ප්‍රවාහන පහසුකම් ඒ වගේම නිලධාරී පහසුකම් මේවට ඇත්තට මුලින්ම යොදාගත්තේ 1942 දී ඔක පටන් ගන්න වෙලාවෙ ඉඳන් මේක ගොඩනැගෙද්දී ටිකින් ටික දෙවන ලෝක යුද්ධ සමය අවසන් වෙනවා දෙවන ලෝක යුද්ධ සමයේදී තමයි මේක ආහාර දෙපාර්තමේන්තුව ආහාර කොමසාරිස්ව ඇත්තටම අවශ්‍ය වෙන්නේ යුද්ධ සමය අර්බුද සමය අවදානම් සහිත සමය සාමාන්‍ය ආපදා කියන කැටගරියට ආපදා වර්ග ගණනාවක් ඇතරනවා යුද්ධ කියන්නේ එක ආපදා වර්ගය ආර්ථික අහිමි කියන්නේ තව ආපදා වර්ගයක් ඒ වගේම වසංගත කියන්නේ තවත් ආකාරයක ආපදා වර්ගයක් එතකොට දිස්ත්‍රික් මට්ටමේ ගබඩාවල ඔවුන් ගබඩා කරේ මේ දෙවන ලෝක යුද්ධ සමයේ පාවිච්චි කරපු යුදමය ගබඩා තමයි ක්‍රමානුකූලව යුද්ධ ඉවර වෙද්දී ආහාර බෙදා හැරීමට වැඩ කළේ ඇත්තටම මේ වෙද්දී ආර්ථික අර්බුදයෙන් පස්සේ මිනිස්සු ඇත්තටම ආහාරමය
නිෂ්පාදනය කෙරෙහි දැන් තරබුදේ කිටියා කන බොන එක අඩු වෙලා තිබුණා මන්ද පෝෂණය වැඩි වෙලා තිබුණා ඒක එක විදිහක ලස්සන වැඩක් ඒ කියන්නේ යුද්ධයට පාවිච්චි කරපු අක්‍රමානුකූලව ඒ යුද්ධේ නිසාම සමහරලාට ඇතිවිච්ච බඩගින්න මන්ද පෝෂණ තත්ත්වය වෙනුවෙන් පාවිච්චි කිරීම පසුව 1981 දී ප්‍රීමා පිටිකම්හල පටන් ගන්නවා ඒතකොට ඒකෙත් බේකරියක් තිබුණා නිෂ්පාදනය බෙදා හැරීම ඉතාම ඉහළ මට්ටමේ බේකරි නිෂ්පාදන මිනිසුන්ට ලබා දීම සඳහා ආහාර කොමසාරිස් වැඩ කළා එද පසු කාලීනව 1980 ගණන් 90 ගණන් වල 2000 දී සම්පූර්ණයෙන්ම තිරුගු පිටි වෙළඳාම පෞද්ගලීකරණය කළා ඒක සම්පූර්ණයෙන් ඔහුගේ විශේෂයෙන් අයින් වුණා ඒ වගේම 1980 ගණන් ඉදදී පුද්ගලික වෙළෙන්දෝ බිස්නස් කාර්යෝ හාල් බිස්නස් වලට බහින්න ගන්නවා ඒකේ ආධිපත්‍යයක් හාල් වෙළෙන්දන් අතරපත් වෙන්න ගන්නවා ඒ ආධිපත්‍ය හැදෙනකොට ඊට සමගාමීව ආහාර කොමසාරිස් දුර්වල කරලා දානවා මොකද ඔවුන්ගේ බිස්නස් එක ගොඩ දාන්න ආහාර නිෂ්පාදක කොමසාරිස් කියන තනතුර බාධා 2005 විතර වෙද්දි මේක නතර කරන්න සාකච්ඡාවක් ආරම්භ වෙනවා 2006 පෙබරවාරි 8 වෙනිදා කැබිනට් තීන්දුවක් ගන්නවා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු සියලු දේපළ කෘෂි නිෂ්පාදන අලෙවි සංස්ථාවට දෙන්න පස්සේ එක නැවත හරවන 2008 අගෝස්තු 27 වෙනිදා මොකද ලෝක ආහාර අහේනියක් ලෝහ ලෝක ආර්ථික අහේනියක් අර්බුදයක් වෙනකොට ආහාර අනිවාර්යයෙන්ම ප්‍රධාන වශයෙන්ම බලපාන නිසා ඉතින් නැවත වතාවක් මේ සතු දේපළ ප්‍රධාන පොළො ශාවස්තිපුර පොළොන්නරුව අම්පාර වේයන්ගොඩ නාරහැම්පිට ඔරුගොඩවත්ත රත්මලාන කියන ගබඩා ටික හැර අනෙක් සියලු ගබඩා දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරුවා අර කියන ගබඩා ටික ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව ඉතුරු කළා ඔවුන්ට වගකීමක් පැවරුවා ඒ තමයි අවුරුද්දට මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් ගබඩා පවත්වගෙන යන එතකොට ඊට අදාළව වී අරගෙන රට පුරා ගබඩා 120ක් තිබුණා එකෙන් 6ක් 2019 විදි රුපියල් මිලියන 292ක් වැය කරලා විද්‍යාත්මක මට්ටමේ ගබඩා කළ හැකි දියුණු ගබඩා දක්වා සංවර්ධනය කරනු ලැබුවා ව්‍යාපෘතියක් විදිහට 46ක් ගබඩා වලින් වෙනත් ආයතනවලට පුද්ගලික ආයතනවලට විකුණලා තිබුණා විකුණලා තිබුණා කියන්නේ රේල් කරලා තිබුණා දෙපාර්තමේන්තුව භාරයේ තවත් ගබඩා 24ක් තිබුණා දිස්ත්‍රික් ලේකම්වරුන් භාරයට දීලා ගබඩා 20ක් තිබුණා ගබඩා දෙකක් භාවිතයට නුසුදුසු ඒවා විදිහට අතහැරලා තිබුණා. මේ ඔක්කොම විගණන කඩේ දෙපාර්තමේන්තුව රිපෝට් කරපු ඒවා. අපි කලින් කිව්වා වගේ සහල් මෙට්‍රික් තුන් ලක්ෂයක් ගබඩා කරන්න අරමුණ තිබුණට එහෙම ඒවා සංචිත පවත්තන් ගියේ නැහැ. විවිධ හේතු මත පොඩි පොඩි ප්‍රමාණයන්හි ව්‍යාපෘති විදිහට එක එක විදිහට ගබඩා කළා. නාට්‍ය සම්දර්ශන දාන සමහරලට හාල් මිලට අරන් ගබඩා කළා. හැබැයි පොදුවේ පවත්වගෙන ගියේ නැහැ. හාල් ගබඩා අපතේ හැරියා. ඒක වැඩ කරපු අය නිකන් හිටියා. ඊළඟට පුද්ගලික අංශයට රේන් කරපු වගේ 2022 වෙද්දි රුපියල් මිලියන 95ක් රෙන්ට් එක අය කරගෙන තිබුණේ නැහැ. රෙන් කරපු අයගෙන් හරියට රෙන්ට් එක අය කළේ නැහැ. මේකේ තව කතාවක් තිබෙනවා. ඒ තමයි අපි දැන් කිව්වේ හාල් ප්‍රශ්නෙට අදාළ අපි කිව්වනේ ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස් වුණා. ආහාර ප්‍රතිපත්ති කමිටුවට සහල් වැඩේ ගොඩ දාන්න පාවිච්චි කරන්න පුළුවන් එක ආයතනයක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇත්තටම ගත්තොත් එහෙනම් පසු කාලීනව ආහාර කොමසාරිස් තියෙන කියන තනතුර මෙරිලා ගියා දෙපාර්තමේන්තුව දුර්වල වෙලා ගියා ආහාර කොමසාරිස් තනතුර පැවරුණා අමාත්‍යංශයේම ලේකම්ට විශේෂ භාර අමාත්‍යංශයේම ලේකම්වරයාගේ අමතර භූමිකාවක් විදිහට ඒක පැවරුණා අනෙත් එක තමයි සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතොස ඔවුන්ට තියෙන හිඟුරක් ගොඩයි පන්නේ ගම්මේ ඉතාම හොඳ මෝල් හොඳ කියන්නේ පහසුකම් සහිත මෝල් ඒවා ඕනනම් සංවර්ධනය කළ හැකි අති දෙවන්ත මෝල් පැයට කිලෝ 2000ක් හාල් නිෂ්පාදනය කරන්න පුළුවන් මෝල් පහුගිය ආණ්ඩුවේ ගිය අවුරුද්දේ මැද හරියේ එම මෝල් වල සේවකයෝ ඇතුළු සම්පකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයෝ සියල්ලන් එකපාර ලියුමක් ගහලා ගෙදර ඇරියා ඒ විදිහටියේ නලින් ප්‍රනාන්දු කියන ඇමතිවරයයි රනිල් ක්‍රමසිංහ ඇමති ජනාධිපතිවරයයි යටතේ ඇත්තටම සතුටු විකුණන්න හිටියේ සතොස කාරණා දෙකකට සමාගම් ආයතන දෙකකට ප්‍රධාන වශයෙන් අයිති වෙනවා. ඒ තමයි එකක් ලක්සතොස කියන වෙළඳ සැල් ජාලය. ඒක තමයි වෙළඳ සැල් තියෙන්නේ. ඒක කම්පැනියක් විදිහට රෙජිස්ටර් කරලා තියෙන අනිත් එක සම්පකර තොග වෙළඳ සංස්ථා. ඔවුන් සතුව තමයි ගබඩා ටික තියෙන්නේ. ඔවුන් සතුව තමයි වාහන තියෙන්නේ. අංගණයේ තියෙන්නේ. අර ලොකු බිල්ඩිමේ ඉස්සරහ කොළඹ තියෙන සම්පකර තොග වෙළඳ සංස්ථාවේ ප්‍රධාන ගොඩනැගිල්ලක් තියෙන්නේ. ඒ ගොඩනැගිලි ඔවුන් සතුව දීපල රෙන් කරලා තියෙනවා. එතකොට අර කියන මෝල් දෙක මේ සියල්ලම ඒ විදි විකුණන්න හිටියේ ප්‍රයිවටයිස් කරන්න හිටියේ වෙළඳ සැල් ජාලයත් එක්කම ප්‍රයිවටයිස් කරද්දි ගන්න ඉදපු අය අතරේ හාහුවක් තිබුණා ධම්මික පෙරේරා මේක ගන්නවා කියලා අපිට මේක සංස්ථාවේ ඇතුලේ විශ්වාසදායක තොරතුරු වලින් දැනගන්න ලැබුණු දෙයක්
ධම්මික පෙරේර අධ්‍යාපනයේ වගේම අර ආහාර තමන්ගේ බිස්නස් ප්‍රොෆයිල් එකට දාන්න හිටියා. අපි කලින් අවස්ථා ගණනාවක් කියලා දිනවා. මේ රටේ බිස්නස් කාර්යෝ නවෝත්පාදනයක් කරලා නව නිෂ්පාදනයක් කරලා ප්‍රමාණවත් නව ප්‍රොඩක්ට් එකක් කරලා සමහර විට ඒක අපනයනය කරලා ආදායම උපයනයි නෙමෙයි අපේ රටේ මිනිසුන්ට කොහොමත් සැපයන සේවාවන් විශේෂයෙන් අධ්‍යාපනය සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රවාහනය සහ විශේෂයෙන් ආහාර වගේ දේවල් බලශක්තිය වගේ දේවල් නොයෙකුත් ශ්‍රේෂ්ඨවල සේවාවන් රජය අකර්මණ්‍ය කරමින් රජය දුර්වල කරමින් රාජ්‍ය දුර්වල කරමින් එම සේවාවන් තමන්තර අරගෙන අපේ රටේ මිනිසුන් මොන හරි විකුණලා සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් තමතර දෙයක් තියෙනවා නම් පිටරට ඩොලර් කරලා එළියට යවලා ජීවත් වෙන ජාතියේ වහා තක්කඩි ටිකක් තමයි අපේ රටේ ව්‍යාපාරිකයෝ කියන්නේ. තමන්ගේ ආයතන වල වැඩ කරන උන්ට EPF එක ETF එක ගෙවන්නේ. EPF එක ETF එක මහ බැංකුවේ යටතේ පාලනය වෙනකොට ඒකෙන් කොල්ල කරනවා. එහෙම අමු තක්කඩි ටිකක්. මේ තක්කඩි ව්‍යාපාරිකයෝට තමයි මෙච්චරකල් සහල් නිෂ්පාදනය කළේ. ඒ සහල් නිෂ්පාදනයේ බෙදා හැරීම මිල පාලනයේ වීමෙල විලදී ගැනීම මේ සියල්ල කළේ. මේ තක්කඩින් හොදන ගස්සන්න ඕනේ. මේ තක්කඩි ව්‍යාපාරික ජාලය දනගස්වන්න ඕනේ. එය දන කවුන්න දන ගැස්වීම වෙනුවෙන් රජයට කළ හැකි ප්‍රධානම දේ තමයි මේකට මෙදිහත් වීම. සාමාන්‍යයෙන් මේකට මෙදිහත් වෙද්දී උන්ට ප්‍රධාන පැති දෙකකින් මේක කළ හැකිව තිබෙනවා. එක පැතකින් ගොවියන්ව ශක්තිමත් කරවන්න ඕනේ සමුපකාර සිස්ටම් හරහා. ගොවියා කෙලින්ම සහල් නිෂ්පාදන වැඩේට බහින්න ඕනේ. ඒකට ආණ්ඩුවට සහාය ගත හැකි ප්‍රධාන ආයතන දෙකක් තමයි අපි ටිකක් විස්තර කළේ. මීට අමතරව ප්‍රවාහන කටයුත්ත ඉදිරි රජයට පුළුවන් කෙලින්ම දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්න. පොළොන්නරුව හිඟුරක්ගොඩ පැත්තෙන් දුම්රිය තියෙනවා. අනුරාධපුර රාජ්‍යාංගනය පැත්තෙන් ඔක්කොම රට වටේ සෑහෙන ප්‍රදේශවලට සහල් ප්‍රවාහනය කළ හැකි ආකාරයේ දුම්රිය පහසුකම් තිබෙනවා. එතකොට වෙල ඇත්තටම මේ ගැන රාජ්‍යාංගනය ගොවි ව්‍යාපාරයේ ටෙරන්ස් ගාමිනි නායකේ ගොවි ව්‍යාපාරේ ඔහු විශේෂයෙන් යෝජනා කරපු දෙයක් තමයි වෙළෙන්දට පුළුවන් කෙලින්ම පොඩි මෝල් හැදෙන්න ඕනේ. ඔහු කියන්නේ විශේෂයෙන් මේ මෝල් දැන් මේ වෙද්දි විනාශ කරමින් යනවා. මහා පරිමාණ වෙළෙන්දු කුඩා පරිමාණ මෝල් හිමියෝ විනාශ කරමින් යනවා. ඉස්සර එක වෙලාවක් කියනවා අනුරාධපුර තිබුණ එක ඒරියාකක් මේ ඒරියාකේ මෝල් 20ක් තිබුණා දැන් දෙකයි තියෙන කියලා ටෙරස් ගාමිණි කිව්වා. එතකොට මේ විශේෂ මර්ධගහවල මෝල් හිමියොත් හැම වෙලාවෙම පොඩි වෙළෙන්දෝ හැම වෙලාවෙම දුර්වල කරවනවා. එතකොට මේ මෝල් ජනතාවට සමීප වෙන්න ඕනේ. රජයේ සතුව මෝල් දෙකක් තිබෙනවා. ආහාර කොමසාරිස් ඉන්නවා. ආහාර කොමසාරිස් අඩුතරම යන මෙට්‍රික් ටොන් ලක්ෂය වැඩේ වුණෙත් නැහැ. නමුත් ඔවුන්ට පුළුවන් නම් මෙට්‍රික් ඇත්තනම් පුළුවන් නම් මෙට්‍රික් ටොන් ලක්ෂ 5 දක්වාවත් ඔවුන් නිෂ්පාදනය මිලදී ගන්න සහ හාල් නිෂ්පාදනය කරන්න ළඟ තියාගන්න. ඒකට ගොවියව දායක කරගන්න. ගොවිය කෙලින්ම හාල් නිෂ්පාදනයට බහිනවනම් ගොවියන්ගේ සම්පකාර සිස්ටම් හැදෙනවනම් සම්පූර්ණයෙන්ම අර ව්‍යාපාරික ජාලය දනගස්වන්න පුළුවන්. ලංග බොහෝ අය කියන එක තමයි ආණ්ඩුවයි කෑම බිස්නස් වලට බහින්නේ කියලා. ආණ්ඩුව කෑම බිස්නස් වලට බහිනවා නෙවෙයි. ආහාර කියන්නේ මූලික අවශ්‍යතාවක්. අපේ රටේ මිනිසුන්ගෙන් අති සෑහෙන ප්‍රමාණයක් මේ වෙදී ළමයින්ට කන්න දෙන්න බැරුව ඉන්නවා. වේල් ප්‍රමාණය අඩු කරගෙන ඉන්නවා. ඔවුන් ඉතිරියෙදිත් එය කිරීමට නියමිතයි. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ එහෙන් ඒ නියෝජිත ප්‍රතිසංස්කරණ කරනවා කියන්නේ ඒ නියෝජිත ණය ප්‍රමාණය හැමමම ගෙවනවා කියන්නේ අපට තව දුරටත් වැඩි වැඩියෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙන සිස්ටම් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. බද්දු සහ රජයේ සේවාවන් දුර්වල වෙන එක සහ නොයෙකුත් පැතිවලින් මිනිසුන්ට පීඩාව දරන්න වෙනවා. අපි නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම තමන්ගේම ප්‍රොජෙක්ට් එකකින් වෙන ඒ විදිහේ සාමාන්‍ය මිනිසුන්ට පීඩාවට පත් වෙන බව පිළිගන්න විදිහේ වගන්ති ගණනාවක් ඔහුගේ රිවියුස් වල සහ අප්ඩේට් වල සහ යෝජනා වල තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මිනිසුන්ට මුලින්ම නැති වෙන දෙයක් කෑම. ඔවුන්ට මුලින්ම ආරක්ෂා කළ යුතු දෙයක් ආහාර ගැනීමයි අයිතිය. ඒ නිසා ආහාර නිෂ්පාදනයටත් ආහාර බෙදා හැරීමටත් ආහාර අලෙවියටත් ආහාර මිලටත් ආණ්ඩුවට ලොකු වගකීමක් එන්නේ. ඉදිරියේදී මේ වගකීම ඉටු කරගන්න බැරි වුණොත් එක පැත්තකින් ආහාර නිෂ්පාදකයා ගොවියා තමන්ගේ හරි මිලක් නොලැබීම ඇතුළු පීඩාවන්ට පත් වුණොත් අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාව කෑම කන මිනිස්සු බත් කන මිනිහා ආහාර මිල පිළිබඳ හරි මේකක් නැතුව පීඩාවට පත් වෙනවා. අපි දන්නවා මේ අපි දැන් කිව්වා සහතික මිලට මේ දෙනුත් හාල් විකින්නේ නැහැ. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් සති දෙකක් තුනක් ඇති ඔක්කොම හදිසිය කරන්න බෑ. බොහෝ අය අපිට නිතින් නිදිකට සිහිපත් කරන දෙයක් තමයි හදිසි වෙන්න එපා කරයි කියන එක. අපි දන්නවා අපි හදිසි නැහැ. අපි හදිසි නැතුව අපි මේ කරන්න ඕනි දේ ගැන දේවල් කියන්නේ. හදිස්සි නැහැ කරයි. නමුත් අපි කියන්නේ මේ දේවල් කරෙන්න ඕනි කියලා. ඒක කිව්වා කියලා මේ මොනවත් ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් අපි කියන්නේ
හාල් මිල මේ මොහොත වෙනකොටත් සහතික මිලට දෙන්නේ නැහැ. සහතික මිල කියන්නේ ටිකක් දරන්න අමාරු මිලක්. ඒත් ඒ මිලටවත් දෙන්නේ නැහැ. ඒ ඒ මිලට දෙන්න ඔය ව්‍යාපාරිකයන්ට බැරි නිසා නෙවෙයි මේක පාලනය කරන්න ඕනේ. මේක පාලනය කිරීම සඳහා අවශ්‍ය අංගෝපාංග බඩු භාණ්ඩ ආයතන පද්ධති රජයේ සතුව තිබෙනවා. මේක සමහරු විරුද්ධ වෙයි ආණ්ඩුව හාල් බිස්නස් කරන්න එපා ආණ්ඩුව කජු විකුණන්න එපා නොයෙකුත් ඇඬෝ වෙඩියාවල් අපට ඇහෙනවා එක එක තැන්වල ගුහාවල. නමුත් මහ පොළොවට බහින මිනිස්සු මහ පොළොවේ ඇවිදින මිනිස්සු දන්නවා මිනිසුන්ට කන්න ටික ලැබෙන එකේ වැදගත්කම. ඒක විවිධ ගුහාවල ඉඳන් කියන්න පුළුවන්. ආණ්ඩුවට කජු විකුණන්න එපා ආණ්ඩුවට අඹ විකුණන්න එපා ආණ්ඩුවට පොල් විකුණන්න එපා කිංදීට වගේ කියන්න පුළුවන්. හැබැයි මිනිස්සු කන බත් ටික නැත්තම් මිනිස්සු කන බත් ටික සාධාරණ පිළිට ලැබෙන්නේ නැත්තම් මිනිස්සු කන බත් ටික එක එක විලින්දු මිනිසු කන බොන එක මිනිසුන්ට කන්න බොන ටික අධ්‍යාපනය ගමනක් බිමනක් යන එක බලශක්තිය ඇතුළු මූලික දේවල් සේවාවන් මේවා සේවාවන් මේවා දිහා බිස්නස් කාර්ය වගේ බලන්න එපා. මේවා දිහා බලන් මිනිසුන්ට ලැබිය යුතුම දේවල් ලැබෙන්නේ කොහොමද ලැබෙන්න සලස්සන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ආණ්ඩුවේ වගකීමක්. ඒ ආණ්ඩුව ඉටු කිරීම ඒ වගකීම ඉටු කිරීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය තියෙන ආයතන පද්ධතිය ගැනයි අපි වීඩියෝ එකේදී කතා කළේ. ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට කියන්න. අපි මේ ගැන දිවයින පත්‍රයට ආටිකල් එකක් ලිව්වා. ඒ ආටිකල් එක අපි What News වෙබ්සයිට් එකේ දැම්මා. එයාට ඔබට බලන්න පුළුවන් එක. අපි මේකේ ආහාර නිෂ්පාදනය ගැන මූලික දේවල් අපි ඉදිරියේදී ෆුඩ් කොමිෂන් ගැන පොඩි දෙයක් ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඔබට පුළුවන් What News වෙබ්සයිට් එකෙන් බලන්න. What News අප්ඩේට් ගන්න ඔබට පුළුවන් WhatsApp group එකට join වෙන්න. WhatsApp group එකේ link එක description එකේ තියෙනවා. ඔබට පුළුවන් එතනදී What News සහ සටහන් අපේ අප්ඩේට් ලේසියෙන්ම තමන් ළඟට ගෙන්නන්න. අපි දිගටම ජර්නලිසම් කරනවා. මේ දවස්වල අලුත්ම ටීම් එක තමයි. ඔයා ජර්නලිසම් අතාරින්න එපා කියන එක අතාරින්නේ නැහැ. ජර්නලිසම් කරනවා, කර්ම හොයනවා, කර්ම ඉදිරිපත් කරනවා. ඒක නතර වෙන්නේ නැහැ. ඒ වගේම අපි ඔබත් එක්ක ඉන්නවා. අපිත් එක්ක රැඳීම. සුබ දවසක්.